මූදුපතුලේ අභ්‍යවකාශ කසල පිරි සොහොනක්. ලෝක සිතීම බලද්දී එහි වම් පැත්තේ පිහිටා තිබෙන්නේ ඇමරිකා මහත්වීපයයි. දකුණු පැත්තේ රුසියාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයයි. ඇමරිකාවත් ජපානයත් අතර සාගරය පැසිෆික් සාගරයයි. පැසිෆික් සාගරයේ දකුණු පැසිෆික් සාගර පතුලේ සොහොනක් එසේත් නැත්නම් සුසාන භූමියක් තියෙනවා. ඒ සොහොන එසේ මෙසේ එකක් නම් නෙමෙයි. මේ සොහොනේ ඇත්තේ උඩුගුවනේ සිට පතිත වූ දහස් ගණනක් අභ්‍යවකාශ යානා, චන්ද්‍රිකා සහ රොකට් කැබලි සහ සුන්බුන්. මේ ස්ථානය හැඳින්වෙන්නේ පොයින්ට් නිමෝ යන නමින්. ලතින් භාෂාවෙන් පොයින්ට් නිමෝ යනු කවුරුත් නොවේ යන අදහසයි. මෙතන මුහුදු මීටර් 4000ක් ගැඹුරුයි. සාගරයේ ඈතින් පිහිටි මෙම ස්ථානයේ කිසිම ගොඩබිමකට කිට්ටු නැහැ. ඒ අනුව අභ්‍යවකාශ යානා කැබලි, රොකට් කැබලි ආදිය කඩා වැටීමට සැලැස්වීමට මෙතන කියාපු තැනක්. අද වන විට අභ්‍යවකාශ යානා කැබලි 260ක් පමණ පොයින්ට් නිමෝ ගැඹුරේ තියෙනවා කියලා අනුමාන කරනවා. අතහැර දැමුණු සහ දෝෂවලට ලක්වුණු මෙම යානා සහ රොකට් කැබලි මෙම ස්ථානයට කඩා වැටීමට සැලැස්වීම කරන්නේ ඇමරිකාවේ නාසා ආයතනය සහ ලොව සෙසු අභ්‍යවකාශ ආයතනයි. නියමිත ඉලක්කයට මේ සුන්බුන් වැටීමට සලස්වන්නේ සියුම් ලෙස සිදුකරන ගණනය කිරීම මගින්. පොයින්ට් නිමෝ පළමුවෙන්ම භාවිතය ගැනීමට සිදුවේ 1971 වසරේ සිටයි. මෙතනට පතිත කිරීමට සැලැස්වූ විශාලතම වස්තුව ලෙස සැලකෙන්නේ මීර් අභ්‍යවකාශ පරීක්ෂණාගාරයයි. භාවිතයෙන් අතහැර දැමීමෙන් පසු ටොන් 120ක් බර යකඩ ගොඩක් ලෙස මීර් පරීක්ෂණාගාරය 2001 වසරේදී පොයින්ට් නිමෝ වෙත කඩා වැටීමට සලස්වා තිබෙනවා. අද උඩුගුවනේ රඳවා ඇති අභ්‍යවකාශ නැවතුම් පොළද 2024දී අතහැර දැමුවහොත් එයද පොයින්ට් නිමෝ වෙත කඩා වැටීමට සලස්වන බවයි ප්‍රකාශ කරන්නේ. 2024 වෙද්දී ඇමරිකාවේ නාසා ආයතනය උත්සාහ ගන්නේ යළි චන්ද්‍ර මෙහෙයුමක් ඇරඹීමටයි. නාසා විද්‍යාඥයන් සඳේ නැවතුම් පොළක් ස්ථාපිත කිරීමටද නියමිතව තිබෙනවා. ඒ අඟහරු බලා ගගනගාමින් යැවීමේ අරමුණ ඇතිවයි. 2024 සිදුවන චන්ද්‍ර මෙහෙයුම ඓතිහාසික එකක් වනවා. ඒ ගගනගාමින් පමණක් නොව ගගනගාමිනියන්ද මෙම මෙහෙයුමට සම්බන්ධ වන බැවින් මෙහෙයුම ආටිමිස් යනුවෙන් තමයි නම් කරලා තියෙන්නේ. පොයින්ට් නිමෝ ඇත්තේ එක් පැත්තකින් ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයටත් අනෙක් පැත්තෙන් දකුණු ඇමරිකාවටත් මැදිවයි. පොයින්ට් නිමෝ ඇත්තේ ගොඩබිමක සිට සැතපුම් 1600ක් දුරින්. පොයින්ට් නිමෝ අභ්‍යවකාශ යානාවල සුසාන භූමියයි. අවට කවුරුවත්ම නැහැ. ගැඹුරු සාගර පමණයි. මෙතනට අභ්‍යවකාශ යානා සහ රොකට් පතිත කිරීමට සැලසුම් කිරීම ලේසි පහසු කාරණයක් නම් නෙමෙයි. සියුම් ගණනය කිරීම වලට අනුව කළ යුතු අසීරු කටයුත්තක්. මෙම අසීරු කටයුත්ත පිළිබඳව යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය ස්ටින්ජි ලෙමින් ද අදහස් දක්වා තිබෙනවා. පොයින්ට් නිමෝ සුසාන භූමියේ ඇති දේවල් ගැන කිව්වොත් පෙර සඳහන් කළ ආකාරයටම සෝවියට්වරුන්ගේ මීර් අභ්‍යවකාශ පරීක්ෂණාගාරයද පතුලේ තිබෙනවා. ඊට අමතරව රුසියන්වරුන්ගේ සැලුත් අභ්‍යවකාශ පරීක්ෂණ ඒකක 6ක්ද මෙහි තිබෙනවා. රුසියානුවරුන් භාවිතා කළ රොකට් 140කට වැඩි ප්‍රමාණයක් මෙතන පතිත කර තිබෙනවා. ජපන් රොකට් ගණන 6ක්. යුරෝපා අභ්‍යවකාශ ආයතනයට අයත් රොකට් සහ අභ්‍යවකාශ යානා ගණනින් 5ක්. ඒ අතර යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ යුල්ස් වර්න් අභ්‍යවකාශ යානයද මෙහි තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඇමරිකාවේ ස්පේස් එක්ස් රොකට්ුවද මෙතනට පතිත කර තියෙනවා කියලා තමයි ගොඩක් අය ප්‍රකාශ කරන්නේ. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක මත ක්ලික් කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.